හරි රයිට්. බලාපොරොත්තු වන විශාල සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා අපි සටහන් කරගෙන ඒ ආව සාක්ෂිකරුවන්ගෙන්ම තවත් තොරතුරු ලබා ගැනීම සඳහා උදාහරණයක් හැටියට දිවුරුම් ප්‍රකාශ අපි සමහරවගෙන් ඉල්ලුවා. ඊට අමතරව CCTV කැමරා පට සහ වෙනත් එවැනි සාක්ෂි අපිට අවශ්‍ය වෙනවා. ඒ සියල්ලක්ම ලබා ගැනීම සඳහා අපි සතියක දෙකක කාලයක් ලබා දෙනවා. ඉන් පසුව තමයි අපි ඒ වාර්තාව පිළිබඳ කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ කුමන හේතුන් නිසාද, මේවා කවුද මේවට සම්බන්ධ, ඒ වගේම මූලික වශයෙන් අපි බලන්නේ රාජ්‍ය බලධාරීන් නිසි ආකාරයෙන් මෙවැනි අවස්ථාවලදී ක්‍රියා කරාද, කියන්නේ ප්‍රචණ්ඩත්වය ඇතිවීමම ගැන නෙවෙයි, ප්‍රචණ්ඩත්වය ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමට හැකියාව තිබුණද, ඒ පිළිබඳ කටයුතු කරාද, ප්‍රචණ්ඩත්වය ඇති වුණාට පස්සේ ඒ පිළිබඳව ඉතාමත් මික්මනින් සමනය කිරීම සඳහා කටයුතු කරාද, ඒ වගේම අපි අනාගතය දිහත් බලන්න අපි බලනවා මේවැනි ක්‍රියා නැති කරන්නේ කොහොමද කියන එක. ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීම ශ්‍රී ලංකාව වගේ රටකට ඔරොත්තු දෙනවද කියන එක විශාල ප්‍රශ්නයක්. අවුරුදු 26ක යුද්ධයකින් මිදිලා දැන් අපි ඉදිරියට යනකොට මේ වගේ දිගින් දිගටම එක්කෝ ආගමික පදනම මත, එහෙම නැත්නම් වාර්ගික පදනම මත මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිරන්තරයෙන්ම සිදුවෙනවා නම් ඒක රටකට සිදුවන්නේ විශාල හානියක්, ජන ජීවිතයට සිදුවෙන්නේ විශාල හානියක්. ඉතින් මානව හිමිකම් කොමිෂන් සභාවක් හැටියට අපිට විශාල යුතුකමක් තියෙනවා මේ පිළිබඳ සොයලා බලන්න, මේවා වැළැක්වීම සඳහා ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගද කියන එක බලන්න, ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව සලකා බලන්න.